අද දවසේ අපි ආසියාවට පොදු වැටුප් ව්‍යාපාරය යටතේ මේ මොහොතේ කම්පරු නීති ප්‍රතිසංශෝධනය කොහොමද කාන්තාවන්ට විශේෂයෙන්ම ඇඟලුම් ශ්‍රේෂ්ඨයේ අතිබහුතරයක් වූ කාන්තාවන්ට බලපාන්නේ කියන එක යටතේ තමයි අද මේ මාධ්‍ය සාකච්ඡාව අපි කැඳවන්නේ. ඉතින් අපි දන්නවා නිදහස් සඳ කලාප හෝ ඇඟලුම් ශ්‍රේෂ්ඨයේ ගත්තොත් අතිබහුතරය කාන්තාවෝ. ඉතින් මේ කාන්තාවන්ට ඉතාමත් විනාශකාරී වන ලෙස තමයි මේ කම්පරු නීති හඳුන්වා දෙන්න උත්සාහ ගන්නේ. විශේෂයෙන්ම කාන්තා නායකත්වය සහිත උචි සමිතිවල කිසිදු අනුදැනුමක් නැතුව ඔවුන්ව ඒ සාකච්ඡා වලට සම්බන්ධ කරගන්නේ නැතුව තමයි මේ කම්පරු නීති ප්‍රසංස්කරණය කිරීම සඳහා උත්සාහ ගන්නේ. අපි දන්නවා ජාතික කම්කරු උපදේශන සභාව කියන්නේ අපිට තියෙන එකම ත්‍රිපාර්ශ්වීය හඬක් තියෙන එකම තැන. අපි 1994 ආරම්භ කරන ජාතික කම්කරු උපදේශන සභාවේ කාන්තා නියෝජනයක් ඇති වෙන්නේ 2021 වසරේ. 2021 වසරේ තමයි කාර්මික වාණිජ කාර්මික සේවක සංගමයේ අපේ එකම කාන්තා නායිකාව සුවස්තිකා සහෝදරිය අයවත් මේ ක්‍රමවේද යටතේ ඔවුන්ට අදහස් ලබා ගන්න කාන්තාවන් තියෙන එකම අවස්ථාව ඇය විතරයි. ඇයවත් ජාතික කම්කරු උපදේශන සභාවෙන් ඉවත් කරලා තමයි මේ ප්‍රතිසංස්කරණ සඳහා අදහස් යෝජනා ගත්තේ. එතකොට අපි කියනවා ලංකාවේ කාන්තාවන් ඉතාමත් තීඳු ගන්නා තැන්වල ඉතාමත් මාඩුයි. අපිට තිබ්බ එකම තැන ජාතික කම්කරු උපදේශන සභාව වේජස් බෝඩ් වල කාන්තාවෝනේ නිදහස් වෙන්ද කලාප තුල කාන්තාව උචි සමිතිය නැහැ. කාන්තාවන්ට වේදිකාවක් නැහැ උන්ගේ ප්‍රශ්න කතා කරන්න. ඉතින් මෙහෙම තියෙන තැනක තමයි කාන්තාවන්ට දීර්ඝ වැඩපයක් සහිත නව නීති හඳුන්වලා දෙන්න උත්සාහ ගන්නේ. ඒ වගේම තමයි අපි දන්නවා ඉතාමත් අවම වැටුපක් තමයි ඔවුන්ට මූලික වැටුප විදිහට ඔවුන්ට ලැබෙන්නේ. රුපියල් 16,000ක් වගේ මුදලක් හම්බ වෙන්නේ. ඒ නිසාම ඔවුන්ට නිදහස් වෙන්ද කලාපවල වැඩ කිරීමේදී සිද්ධ වෙලා තියෙනවා අතිකාල කිරීමට. මේ හඳුන්වලා දෙන්න හදන මේ නීතියම තත්ත්වය යටතේ ඔවුන්ට වැඩි වශයෙන් අතිකාල කරන්න සිද්ධ වෙනවා. මොකද නමුත් පැය වැඩ දවසකට වැඩ කරන්න තියෙන පැය 8 මේ මොහොත තුලදී අහිමි කරලා පැය 12 18 වගේ 16 වගේ දීර්ඝ වැඩපයක් ඔවුන්ට යෝජනා කරනවා මේ ක්‍රමවේදය තුල. මේ මොහොත වෙද්දී අපි දන්නවා ඒක ඉතාමත්ම නරක විදියට, විශේෂයෙන්ම මේ නිදහස් වෙන්ද කලාප කම්කරුවෝ සංක්‍රමණයේ වෙලා වැඩ කරන්නේ. ඔවුන්ට ඔවුන්ගේ ජීවත් වීම සඳහා සැඟවුණු වියදම් දරන්න සිද්ධ වෙලා තියෙනවා, අතිකාල කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම තමයි ඔවුන්ට සමාජ ජීවිතයෙන් බැහැර වෙලා වැඩ කටයුතු කරන්න සිද්ධ කරලා තියෙනවා. එතකොට මේ කාරණා නිසා ඔවුන්ට අතිකාලයටදී තමයි ඔවුන් ජීවත් වෙන්නේ. වැඩිපුර අතිකාල කරගත්තොත් තමයි ඔවුන්ට ඔවුන්ගේ මාසික අවම අවශ්‍යතාවයන් සපුරා ගන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඉතින් මේ අලුත් නීති රීති යටතේ කාන්තාවන් එක්ක කිසිදු සාකච්ඡාවක් නැතුව මේ අයවැයක් වෙනවා. අයවැයකදී කිසිම කොටසක් වෙන් කරන්නේ නැතුව කාන්තාවන්ට ඉතාමත් නරක විදියට විනාශකාරී ලෙසට බලපාන විදියට කම්කරු නීති ප්‍රතිසංස්කරණය කරන්න හදනවා. මේ මොහොත වෙද්දී කර්මාන්ත ශාලා වහලා දාලා තියෙනවා. කාන්තාවන්ට රැකියා අහිමි කරලා තියෙනවා. අවුරුදු 3කින් ඔවුන්ගේ වැටුප් වැඩි වෙලා නැහැ. ඒ වගේම මේ මොහොත වෙද්දී මේ ආර්ථික අර්බුදයේ හමුවේ කාන්තාවන්ට ඔවුන්ගේ වැටුප 50%කින් මේ මොහොතේ අඩු වෙලා තියෙනවා මේ උද්දමනය වැනි කාරණා නිසා. ඒ වගේම තමයි ඔවුන්ගේ ජීවන වියදම 3%කින් වැඩි වෙලා තියෙනවා. ඉතින් මේවලට මේවා සම්බන්ධයෙන් සංවේදීව කටයුතු කරන්න ඕන අවස්ථාවකදී කම්කරුවන් කාන්තාවන්ට කිසිදු අවස්ථාවක් නොදී කම්කරු නීති මේ විදිහට වෙනස් කරන්න හදනවා නම් ඒක ඉතාමත් නරක තත්ත්වයක්. මොකද අපි දන්නවා මේ අපි ලෝකේ ඉන්න ධනවතුන්ට, කෝටිපති ව්‍යාපාරිකයන්ට තමයි මේ රටේ මේ කම්කරුව ඇඟලුම් මහන්නේ. එතකොට ධන කුවේරයන්ට මේ මහන ඇඳුම් වලට කම්කරුවන් දිහා බලද්දී, විශේෂයෙන් කම්කරුවන් දිහා බලද්දී ඔවුන් ඉතාමත් තරුණ ක්‍රියාශීලී කාන්තාවන්, ඔවුන් අනාගතයේ මව්වරුන් වෙන්න ඉන්න අය, ඔවුන්ගේ වැටුප බලද්දී ඔවුන් ඉන්නේ දිලිදු භවයේ රේඛාවේ ඉන්නේ, දරිද්‍රතා රේඛාවේ තමයි ඔවුන් ඉන්නේ. එතකොට මේ ඇඟලුම් වලින් විශාල ආදායමක් ලැබෙනවා. ඉතාමත් ලාභදායි ව්‍යාපාරයක් ඇඟලුම් කියන්නේ. පහුගිය කොවිඩ් කාලයේ පවා මහ බැංකු වාර්තා පෙන්වලා දෙනවා ඔවුන්ට වාර්තාගත ලෙස අපනයන ආදායම වැඩි වෙලා තියෙනවා කියලා. ඉතින් මේ වැනි තත්ත්වයක් යටතේ කම්කරු නීති වෙනස් කිරීම තුළ කම්කරු කාන්තාවන්ට විශේෂයෙන්ම සංගමේ නිදාස අයිමෙලා තියෙනවා. ඔවුන්ට වේදිකාවක් නැහැ ඔවුන්ගේ ප්‍රශ්න කතා කරන්න.
මෙවැනි තත්ත්වයක් ඇතිද තමයි මේ කම්කරු කාන්තාවෝ වැඩ කරේ මෙච්චර කාලයකට අවුරුදු 44ක ඉතිහාසයක් තියෙනවා ඇඟලුම් ශාස්ත්‍රය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ එතකොට මේ ප්‍රතිපත්ති හදාදී හැම මොහොතෙම දඩමීම කරගත්තේ කම්කරුවෝ උන්ට පහුගේ කාලේ කොවිඩ් අවස්ථාවවලදී 50යි වැටුප් ගෙව්වා ඒවා මාස 8 දක්වා නොගෙව හැරියා එතකොට මේ අලුත් කම්කරු නීති යටතේ කියනවා කාන්තාවන්ට ඉදිරියේදීත් ඒ වගේ වසංගත අවස්ථාවක් වුණොත් වැටුප් කප්පාදු කිරීමකට ඔවුන්ට ලක් වෙන්න පුළුවන් කියන නීති හදලා තියෙනවා ඒ වගේම ඔවුන්ට රැකියාවන් අහිමි වෙලා තිනවා මේ මොහොතේ කිසිදු සේවය අවසන් කිරීමේ ඉල්ලුම් පත්‍රයකට නොයා අති බහුතරයකට මම හිතන්නේ කොවිඩ් කාලෙත් ලක්ෂ 30කට විතර රැකියාවල් අහිමි වුණා ලක්ෂ 3කට විතර ආරක්ෂාවල් අහිමි වුණා නමුත් මේ මොහොතේත් ආරක්ෂාවල් අහිමි වෙනවා වැටුප් කප්පාදු කරනවා ආයතන වහලා දානවා කම්කරු දෙපාර්තමේන්තුව මේ ගැන කිසිදු අවධානයක් යොමු කරන්නේ නැහැ කම්කරුවන්ට කතා කරන්න කිසිදු අවස්ථාවක් නැහැ තාවකාලිකව ෆැක්ටරි වහලා දාලා තියෙනවා ඉතින් මේ මොහොතේ ඉතමත් ඒ තුන් වේල කන්න තියෙන කම්කරුවන්ට තුන් වේලෙන් එක වේලක්වත් කන්න බැරි තත්ත්වෙට පත්ලා තියෙනවා මේ ගැන අවධානය යොමු කරන්න අපි මේ මේ ගැන අපේ අදාළ පාර්ශවකරුවන්ගෙන් මෙම ජාත්‍යන්තරයේ අවධානය ඉල්ලා සිටිනවා මේ මොහොතේ මේ වැටුප් කප්පාදු කිරීම හා නව නීති හඳුන්වා දීම තුළදී කම්කරුවන්ගේ ගැටු සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න ලෙස ඉල්ලා සිටිනවා බොහොම ස්තුතියි नीति ප්‍රතිසංශෝධන සම්බන්ධයෙන් විවිධ මට්ටමේ සාකච්ඡා පවත්වනවා නිදර්ශන කලාප තුළ විවිධ මට්ටමේ විරෝධතා ව්‍යාපාර පවත්වනවා මම හිතන්නේ මේක අපිට හම්බ වෙන්න ඕනේ විශේෂයෙන්ම කම්කරු දෙපාර්තමේන්තුව තුළ මේ තුළ තමයි අපේ සාකච්ඡාව බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන් මේ අපි මේ මෙතන නියෝජනය වෙන සියලුම කාන්ත සංවිධාන කාන්ත වෘත්ති සමිති විශේෂයෙන්ම පෞගේ කාලයක් පුරාම වැඩ කරපු වෘත්ති සමිති එතකොට අපි කාලයක් පුරාම මේ කම්කරු කාන්තාවන්ගේ අයිතිවාසිකම් ඉල්ලනවා අපි කියන්නේ මේ මොහොතේ පාර්ලිමේන්තුවේ අවධානය යොමු කිරීම ඉතාමත්ම වටිනවා මම හිතන්නේ පාර්ලිමේන්තු කාන්තා නියෝජනයත් ඉතාමත්ම අඩුයි ඒ නිසා මම කියන්නේ කාන්තා මේ මොහොතේ නීති ප්‍රතිසංස්කරණය කරනවා නම් ඇත්තට මේ කම්කරු නීති මේ ජාතික නීති පද්ධතියට එන්නෙම අර්ගක කරලා ජීවිත පූජා කරලා එතකොට මේ මොහොතේ මේ නීති ප්‍රතිසංස්කරණ වෙනවා නම් ඒවා ඉතාම සද්භාවයෙන් විය යුතු නීති ප්‍රතිසංස්කරණ විදියටයි අපි දකින්නේ ඒතුළු විශේෂයෙන්ම කාන්තාවට මේ රටට විදේශ විනිමය ගේන විශේෂයෙන්ම කාන්තාව වතු ශේෂ්ත්‍රීන් ඇඟලුම් ශේෂ්ත්‍රීන් හා සංක්‍රමණික සේවයෙන් එතකොට මේ කම්කරු කාන්තාවන්ගේ ජීවන තත්ත්වය එදා ඉඳන්ම බලද්දී ඉතාමත්ම නරක අත්දැකීම් තමයි අපිට තියෙන්නේ ඔවුන්ගේ ජීවිතවල කිසිදු උසස්භාවයක් ජීවන තත්ත්වයේ උසස්භාවයක් හැකියාව පිළිබඳ තෘප්තිමත් භාවයක් ඇත්තෙම නැහැ විශේෂයෙන්ම කම්කරු ඒගොල්ලන්ට තියෙන නීති රීති නිසාම ඔවුන් ඉතාමත්ම දවසකට ඔවුන්ගේ වැඩ කරන ඒගොල්ලන් කෑවක් ඒගොල්ලන් දරුවෝ බලා ගන්න ඕනේ ඒගොල්ලන් වැඩ කරන්න ඕනේ ඒ දීර්ඝ වැඩපයක් ඔවුන් වැඩ සඳහා යොමු කරනවා ඉතින් ඒක නිසා අපි කියන්නේ මේ මොහොතේ අවධානය යොමු කරන්නෙම කම්කරු දෙපාර්තමේන්තුව මේක පිළිබඳ අවධානය යොමු කළ යුතුයි බියෝ එක මේ පිළිබඳ අවධානය යොමු කළ යුතුයි කාන්තා කටයුතු අමාත්‍යාංශය මේ පිළිබඳ අවධානය යොමු කළ යුතුයි ඒ වගේම තමයි පාර්ලිමේන්තුව තුලත් මේ සාකච්ඡා ගත යුතුයි අපිට කරන්න පුළුවන් හැම ප්‍රමාණයෙන්ම හැම විදිහකින්ම අපි සාකච්ඡා ගන්නවා පාර්ශවකරුව ආමන්ත්‍රණය කරනවා නමුත් කිසිදු ඉඩක් අපිට කම්කරු දෙපාර්තමේන්තුව දුන්නේ නැහැ කිසිදු සාකච්ඡාවකට. නමුත් ඊයේ කෙරේට කැබිනට් එකේ අනුමැතිය දීලා තිබෙනවා සම්බන්ධ කරලා. රාත්‍රියට. ඔවුන් හදිසියේ ඔවුන් ගන්නවා එක එක නීති රීති විදිහට ගන්නවා දැන් නීති රාමුවක් අරගෙන නමුත් රාත්‍රි සේවය පිළිබඳව ඒගොල්ලන් විශේෂ අවධානයක් යොමු කරනවා මම හිතන්නේ ඒ සඳහා අපි බලය එළියේ ගොඩනගන්න ඕනේ. සියලු වෘත්ති සමිති මේ සඳහා එකතු වෙන්න ඕනේ. එහෙම බලයක් හදාගෙන යන වැඩපිළිවෙලකට අපි ඉදිරියේදී වැඩ කරනවා.